සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයේ 7 ශ්‍රේණියට අදාළ පාඩමක් සමගයි අද මම ඔබ හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. යටතේ අපි කතා කරමු අපේ සිරුර හඳුනා ගැනීම කියන විෂය මාතෘකාවෙන් පස්සේ දෙවන කොටස වශයෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේකේ පළවෙනි කොටස වශයෙන් කතා කරා ආහාර ජීර්ණ පද්ධති පිළිබඳව. දෙවන කොටස වශයෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශෝෂණ පද්ධතිය පිළිබඳව. හොඳයි, එහෙනම් අපි පාඩමේ විෂය කරුණු වලට යොමු වෙමු. විශේෂයෙන් ශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය ඔක්සිජන් වාතයෙන් රුධිරයට උරා ගැනීම. එම ක්‍රියාවලියේදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් නැවත සිවුරෙන් වාතයට මුදා හැරීමත් තමයි ශෝෂණ පද්ධතියේ ප්‍රධාන කාර්යය. එතකොට අපි දන්නවා බාහිර පරිසරයේ තියෙන ඔක්සිජන් ශරීරයට උරා ගැනීමත් ශරීර අභ්‍යන්තරයේදී ඒ සිදුවන ක්‍රියාවලිය නිසා නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් නැවත සිරුරෙන් වාතයට මුදා හැරීමේ කාර්යයක් තමයි ප්‍රධාන වශයෙන් ශෝෂණ පද්ධතිය සිදු වෙන්නේ. ඒක තමයි ප්‍රධාන කාර්ය විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන් ජීවය පවත්වා ගැනීමට ඔබ දන්නවා ඔක්සිජන් වාතය අවශ්‍යයි. අපිට ජලය ආහාර නැතුව දින කීපයක් ජීවත් වීමේ හැකියාව තිබුණත් වාතය නැත්නම් ඔක්සිජන් වාතය නැතුව අපිට ජීවත් වීමේ හැකියාව නැහැ. එම නිසා ශෝෂණ පද්ධතිය පිළිබඳව අපි කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි බලමු ශෝෂණ පද්ධතියේ මේ ශෝෂණය කියන කාරණය මොන වගේ ස්වරූපයක් ගන්නවද කියලා. විශේෂයෙන් මේකද සිද්ධ වෙන්නේ පෙනහල්ල තුලින් වායු හෝමාරු වීමේ ක්‍රියාවලියත් ඊළඟ රුධිරය මගින්ම වායු සෛල කරා පෙනහලු අතරට ප්‍රවාහනය කිරීමේ කාර්යයක් තමයි ශෝෂණය කියලා කියන්නේ. එතකොට අපි ඒ සඳහා ශෝෂණයේ පියවර දෙකක් යටතේ අපිට කතා කරන්න පුළුවන් මේ ශෝෂණ ක්‍රියාවලිය. එයකට අපි මුලින්ම කතා කරනවා ආශ්වාසය පිළිබඳව. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට අපි කතා කරනවා ප්‍රශ්වාසය පිළිබඳව. එතකොට මම මේකට අදාළ වෙන රූප සටහන් දෙකක් ඔබට මෙහා පැත්තෙන් දක්වලා තියෙනවා. ඔය පළවෙනි රූප සටහනේ ඊහිස් වලින් නාසයේ දෙසට ඔක්සිජන් වාතය ගමන් කිරීම ආකාරය පිළිබඳ සටහනකුත්, දෙවෙනි රූප සටහනේදී නාසයෙන් බාහිර පරිසරයට කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමේ ක්‍රියාවලියට අදාළ රූප සටහනකුත් ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා. ඒතර ඔය දෙක තමයි අපි ආශ්වාස සහ ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා හඳුන්වන්නේ. අපි ඒක ඊළඟ පිටුවේදී කතා කරමු. දැන් අපි මුලින්ම කතා කරමු ආශ්වාසය පිළිබඳව. එතකොට ඔයගොල්ලන්ට පේනවනම් මම රූප සටහනකුත් දක්වලා තියෙනවා. පෙනහල්ල තුළට වාතය ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි ආශ්වාසය කියලා කියන්නේ. කියන්නේ බාහිර පරිසරයේ තියෙන වාතය පෙනහල්ල තුළට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි ආශ්වාසය කියලා කියන්නේ. ඒක දැන් ඔය පෙනෙන රූප සටහනේ ඔයගොල්ලන්ට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන දෙවෙනි එක ප්‍රශ්වාසය පිළිබඳව. එතකොට මේ දෙවෙනිට මම දක්වලා තියෙන රූප සටහනත් ඔයගොල්ලන්ට ඊහිසකින් මම දක්වලා තියෙනවා. එතකොට පෙනහල්ල තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි ප්‍රධාන වශයෙන් නාසෙන් වාතයට පිට කිරීමේ ක්‍රියාදාමයට දායක වෙන්නේ. එතකොට අපි බලමු ප්‍රශ්වාසය කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට පෙනහලු තුළින් වාතය නැවත පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රශ්වාසය කියලා කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ අඳුරගත්ත ආශ්වාසය කියන්නේ මොකද්ද, ප්‍රශ්වාසය කියන්නේ මොකද්ද කියලා. අපි ඊළඟ පිටුවෙන් බලමු ශ්වසන පද්ධතියේ කොටස් හඳුනා ගැනීම පිළිබඳ අධ්‍යයනයක යෙදෙමු. දැන් මේ රූප සටහන දිහා බැලුවොත් ශ්වසන පද්ධතිය කොටස් අපිට හොඳින් අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. ඔය මම මේ ක්ලාස් එක ගෙනිහිල්ලම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ නාස් විවර. එතකොට මේ නාසයෙන් තමයි අපි වාතය අතුල් කරගන්නේ. එතකොට ඒ හරහා ප්‍රසනිකාව අපි කතා කරා එක ආහාර ජීර්ණ පද්ධතියේදී ශ්වසන පද්ධතිය නිසා ආහාර ජීර්ණ පද්ධතියට පොදු කලාපයක් විදිහට මේ ක්‍රියාත්මක වෙනවා. එතනින් පසු ශ්වාස නාලය වෙත වාතය අතුල් වෙනවා. ඒ ශ්වාස නාලයෙන් ඊට පස්සේ ඕගලන්න පෙනෙනවා මේ පෙනහලු කොටස් දෙක. එතකොට දකුණු පෙනහැල්ල සහ වම් පෙනහැල්ල කියන කොටස් දෙක. ඒක ඇතුළට මේ අතු දෙකකට බෙදීමක් වශයෙන් මේ
श्वास नाले बेदेनो ये वाले टॉपिक दिनो दक्षिण श्वास नाली का वसा वाम श्वास नाली का वकील इधर बस ये हमें बेदेना श्वास नाली का देख आप हो वाम श्वा वाम पेनहल ले तुले दी आप हो नया तर बेदीन राशि कट लग के ना ये वाले टॉपिक दिनो अनु श्वास नाली का वकील ये तो कोटा ये वाला अगर मैं बोलूँ तो मैं कोटा सा आइन कर ला पहन ला तीनों अगर तीनों कुड़ा बोला बोला मैं कोटा सा मैं वाला टाइप क्या ने गार्ट के ला मैं गार्टे तुल दी तमाई अभी यार लबागन ना वाते सह पीटकेरी में सदा अभी डर निकूट करना कार्बन डाइऑक्साइड वाते देखो हुआ मारो सिद्ध है ने मैं गार्टे මේ පිළිබඳව අපි කතා කරමු. දැන් මේ තියෙන්නේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. නාස්පුවරේ නාස්පුවරෙන් පස්සේ ග්‍රසනිකාව හරහා ඊළඟට ශ්වාසනාලය ඊට පස්සේ ශ්වාසනාලිකා අපි ඉගෙනගත්ත ශ්වාසනාලිකා දෙක දකුණු ශ්වාසනාලිකාව සහ වම් ශ්වාසනාලිකාව කියලා. ඊට පස්සේ ඒව පෙනහළු කරා තමයි දෙපැත්තට බෙදලා යන්නේ. ඊළඟට अनुश्वास नालिका एव ऐतुले कुड़ा कुड़ा अतु बेदी मोल्ट संबंध वेला तीनों के लापी इस तरह लापी बेदी अरूप से तहम देख काम आपी डाब देने करगान क्या वाला बुना ये तो फैसे अनुश्वास नालिका वाला आगे कोटा से आपी हम जो लगता गार्ते क्या तो मैं तीने स्वसन क्रिया वाली सिद्ध वे ना अनुपिली वेला तो कोटा मैं पिली वाला वो बोलू अवधान योग कराना अभी एक तीन कोटा पिली बंद अध्ययन के यदि मु नासे ऐसा कोटा विशेष इंग नासे का ना फिर कथा करने कोटा नासे तीन वा पक्ष में नमति कुड़ा केंद्र सह स्लेश मल नमति अलेना सुलु श्रावक में नासे तुले तीनों एक इंग विशेष इंग जितने ने नासे टा वाते पेनहल करा गमन के लिए मतलब है तुलत कर करना वाते पहुंचने दू इली अंशु ये वाके विषबीज कोटस में वा तुली शुद्ध पवित्र करीम एतुलिंग पिरिसिंदु वाते श्वसन पद्धति एनत्तं पेनहलु वेत गमन करवीम तमाई प्रधान कार्य एतकोट मे हरहा गमन करीमेदी मे वाते पवतिन दूविली वेनत् विष बीज अर पक्षम सह श्लेष्मल केन कोटस वल अलिला वाते पिरिसिंदु करीम तमाई प्रधान वशेन මේ කැලදි සිද්ධ වෙන්නේ එතකොට අපිට නාසයේදී සිදුවන ක්‍රියාවලිය අඳුර ගන්න පුළුවන් ඊටත් අමතරව නාසය තුළට ගන්නා වාතය උණුසුම් කර පෙරහරු කරා යෑමත් නාසයේ තව කාර්යයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන් ඊළඟට අපි කතා කරන්නේ ග්‍රසනිකාව පිළිබඳව ග්‍රසනිකාව අපි කතා කරන ආහාර ජීර්ණ පද්ධතියට ශෝෂණ පද්ධතියට පොදු කොටසක් කියලා ඔබට ඔය රූප සටහනේ ඊහිස් වලින් පෙන්වලා දක් ඊහිසෙන් පෙන්වලා දක්වලා තියෙන මේ කොටස ඊළඟට අපි කතා කරනවා ශ්වාසනාලය පිළිබඳ වාතය පෙනහළු කරා ගමන් කිරීමට දායක වන්නේ ශ්වාසනාලය ශ්වාසනාලයේ අග කොටස අතු දෙකකට බෙදෙනවා අපි ඒක කතා කළා ඒවා ශ්වාසනාලිකා දකුණු ශ්වාසනාලිකාව සහ වම් ශ්වාසනාලිකාව වශයෙන් පෙනහළු වලට संबंध में मे कोटस देख वह रूप सदारे पेना कोटस मम्मी हिशन पेना श्वास नाले इट पास मे देख पेना श्वास नालिका देख दकुन सह वा श्वास नालिका देख इतना आप श्वास नाले पीली बंद आप कथा करें पेना हालू पीली बंद वायु उदव विशाल प्रमाण विशेष मिलियन गणना අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට පෙනහැල්ල කියන එක ඇතුලේ ඔන්න ඔය ක්‍රියාදාමය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට අර ශ්වාසනාලිකා බෙදෙනවා අනුශ්වාසනාලිකාවලට අතර අනුශ්වාසනාලිකාවල අග කොටස තමයි මෙන්න මේ කුඩා කුඩා
वायु पीड़न मलु वशे अभी कथा करे मे पिटेदी मेव तीन मिलियन गणना मेन मेवल इतमाई अर वायु भूमार सिद्धवे इसरा पिटेदी कथा कर गर्ते वायु भूमार अर कुड़ा मलु वगे कुटस् अभी कथा कर එතකොට මේකදී විශේෂයෙන් සිද්ධ වෙන්නේ රුධිරයට අවශ්‍ය කරන ඔක්සිජන් ටික අපි ලබා ගන්නා වාතය හරහා ඔය ගර්තේ කියන කොටසට ලබා දීමත් ඊට පස්සේ ශරීර අභ්‍යන්තරයේ නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව එළියට පිට කිරීමත් දායක වෙන්නේ මෙන්න මේ ගර්තේ කියන කොටස. එතකොට අපිට ඒක හොඳටම අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ රූප සටහන දිහා හොඳින් හොඳ අවබෝධයෙන් බලුවොත් अभी लागन बाहर परसरे लागन वाते विशेष मेन मेतन पेरण ऑक्सीजन वाते तमाइ मे गर्ते अतुट अभी अरंग मे गर्ते वटे तीन रुधिर केश नालिक इतकोट मे गेन रुधिर केश नालिकावल मे ऑक्सीजन लागे इवे मे रुधिर केश नालिकावली निष्पादने अतुले अपे शरीराभ्यंतरे क्रियावली कार्बन डाइऑक्साइड वायु एव सिरुरे पिटकलयितु पिटकिरीम सदहा भाविता करन्ने मे गर्ते एतकोट मे ओगलंट पेन्न ला निल्पाट वागे ई हिस्सुलिन पेन्नन्ने अन्न ए विदिहट पिटकिरीम सदहा योदा गन्ना कार्बन डाइऑक्साइड वायु एतकोट मे गर्ते अतुलेदी मेन्न मे वायु होमारुव तमयि प्रधान वशयेन वेन्ने एतकोट ऑक्सीजन वाते සිරුරට ලබා දීමත් සිරුරේ නිෂ්පාදනය කරපු කාබන් ඩයොක්සයිඩ් වාතය ශරීරයෙන් පිට කිරීම සඳහා ඔය ගර්තයේදී වායු හෝමාරු කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් ගර්තයකදී සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව අපිට තියෙන රෝගාබාධ පිළිබඳව විශේෂයෙන් මේවා ඔයගොල්ලෝ අහලා තියෙන දේවල් සෙම්පතික්ෂාව ඊළඟට නියුමෝනියාව ඊළඟට අපිට ඇදුම ඊළඟට මේ බ්‍රොන්කයිටිස් එවත් ශ්වාස නාලිකා ප්‍රදාහ කියන රෝගී තත්ත්වය ඊළඟට ක්ෂය රෝගය අපි මේ ගොඩක් ඒවා මේ අහලා දෙන රෝගී තත්ත්වයන් ඒකට මෙන්න මේවා තමයි ශ්වසන පද්ධතියේ අපිට හට ගන්න පුළුවන් රෝග ඒ නිසා ශ්වසන පද්ධතිය හොඳින් ආරක්ෂා කර ගැනීම ඊටාම වැදගත් වෙනවා අපි බලමු ඊළඟට ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ එහි නිරෝගීතාවය පවත්වා ගැනීමට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද අපිට ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන්. එතකොට අපිට හොඳ වායු වමාව ඒ තුල ශ්වසන පද්ධතිය නිරෝගීතාවය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. දැන් මේ රූප සටහන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ එවැනි දෙයක්. ඊළඟට විෂ වායු දුබිලි වැනි අහිතකර පරිසරයන් තත්යන් අපිට තියෙන නම් ඒ වලින් අපි ඈත් වෙලා කටයුතු කරන එක තමයි වඩා සුදුසු. මේ තියෙන්නේ එවැනි රූප සටහනක් ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා ගැනීම සඳහා. ඊළඟ විශේෂයෙන් දුම්පානයෙන් වැළකීම සහ දුම්පානය කරන ස්ථාන වලින් දුම්පානය කරනවා නම් කවුරු කෙනෙක් ඒ ස්ථාන වලින් ඈත් වී සිටීම අපිට විශේෂයෙන් අපේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩක් වැදගත් වෙනවා. දැන් මේ රූප සටහනෙන් පෙන්නන්නේ දෙවෙනි පැත්තය. ඊළඟට ක්ෂය රෝගයේ වැනි රෝග වලින් ආරක්ෂා වීම සඳහා BCG එන්නත් වැනි එන්නත් ලබා දීම ඕගොල්ලෝ දන්නවා අපි අපිට විවිධ එන්නත් වර්ග දෙනවා විවිධ රෝග වලින් ආරක්ෂා වීම සඳහා ඒ සඳහා ඒ අදාළ කරන එන්නත් ලබා ගැනීමත් අපේ කාර්යයක්. එතකොට ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. ඊළඟ පීනස ඇදුම වැනි ආසාත්මිකතා ඇති රෝගීන්ට එම පරිසර තත්ත්වයන් වලින් ඈත්ව සිටීම. ඒ කියන්නේ පීනස ඇදුම වගේ රෝගී තත්ත්වයන් තියෙනවා නම් විශේෂයෙන් ඔය දුවිලි කැළඹිච්ච පරිසරවල සිටීමෙන් ඈත්ලා ඈත්වීම ඒගොල්ලන්ගේ ශ්වසන පද්ධතිය නැත්නම් ශ්වසන ක්‍රියාවලිය හොඳින් කරගෙන යාමට ඒක එක හේතුවක් වෙනවා. ඊළඟට නාසය පිරිසිදු කිරීමට අපි දන්නවා විවිධ දේවල් නාසයේ මේ වුණාම අපි සිර වුණාම නැත්නම් නාසයට ගියාම අපි නාසයට ඇතුල් කරන්න උත්සාහ කරනවා ඒවා නැවත එළියට ගැනීම සඳහා එවැනි කටයුතු කිරීමෙන් වළකින්න ඕන. ඒකත් අපේ ශ්වසන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා බෙහෙවින්ම බලපාන එකක්. ඒක නිසා එවැනි තත්ත්වයක් ඇති වුත් වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්නවා මිස නාසයට යම් යම් දේවල් ඇතුල් කිරීමෙන් වැළකී සිටීම ඉතාම වැදගත් වෙනවා. දැන් එතකොට මේ තියෙන රූප සටහන් වලින් ඔයගොල්ලන්ට ඔය කියන කරුණු තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන් වෙයි.
එහෙනම් ශ්වසන පද්ධතිය පිළිබඳව අපිට විෂය කරුණු හතර හත ශ්‍රේණියේදී අධ්‍යයනය කරන්න තියෙන්නේ මෙන්න මේ විෂය කරුණු ටික. එතකොට ඔය කියපු කරුණු ටික හොඳින් අධ්‍යයනය කරන්න. එතකොට ඕගොල්ලන්ට ශ්වසන පද්ධතිය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි අලුත් පාඩමකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.